බෞදධ්‍ය ද ල පශකා පාත්පාග යන ගම් පහ රංවල ගුණනරත් න සබෝධ සදහම්ස පරිස් ්‍රේ සිට පටිත කරමින් ළ ලෝකේටම සන්නවේදනයක න දායකත්‍ර සධර්ම දේශනාව මෙෙසින් අරම්භ කරන්නට සූදානම. සදම දේශනා පත් පන්නට අපකිර හ අනුකම්පාාවෙන්, මෙදම් සබා මන්්ඩ පේට වැඩමකට පදාල පුච් පාද, මාතර මහින්ද ගෞරවනිය සාමීල් පහන්සේ අිසිියල්ල දිනාමෙක් සාධනද පවත් පාපිලිගනිීම. සධ සා සා. හැලුම් මහර දෙල්කුට පදිංචි MMP මුද නායක මහත්ම ඇතු පවලේප පෙන්වත් පරි සයුතුමූ සදධර්ම දේශනාාව, මෙෙලෙසිම්මුලු ෝකටම සන්නවේධනය කරන්නට පින්බර දායකත්වයගෙන කටයුතු කරන්නේ. එස නම් අපිෙර මහ තනුම්පාවෙන් මෙතැන් සිට සදධර්ම දේශනා පවත්වාන්නට, ගෞරහනය සාමිත්න් වහන්සේයට ආරධනා කරනවා. අභසරයි සාමිත් වහන්ස. ස ස ස සමන්තහ. අත්‍රාගච්චන්තුදීවතා සද්දම්මංමු නිරාජස්ස සුනන්තුසග්ග මොක්කහදන් දම්ම සවනකාලෝ අයංබදන්තා දම්ම සවනකාලෝ අයංබදන්තා දම්ම සවන කාලෝ අයංබදන්තා නමෝටස්සෙ භගවතු අරහතුෝ සබ් දම්මි සුවප පටිහත ඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ, සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මී සුවක් පටිහතඥානචාරස්ස දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස්ස තතාගතස්ස සබ්බ්්‍යුණු සම්මාසම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ් දම්මි සුවක් පටිහතඥානචාරස්ස දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම භාග්‍යුතුන් වහන්සීට මාගේ උතුම් ව නමස්කාරය වේවා දම්ම ස්වාමී, ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධරමයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිතිහාදුෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොවේවා උතුම්මෝ භාග්‍යුතුන් වහන්සේගේ සතතිමූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සීලුවාරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා? සියලු සාාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා. හැම දෙරාටම භාග්‍යවතුන් වහන්සේගීම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාරය සත්‍ය ධරමයම අවබෝධ කර ගනිත්වා සාධෝසාධෝසාධෝ. සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න අද දවසේදී අපේ මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. ද ධර්මාණු ශාසනාව සඳහා පින්වතුනි මම මාතෘකාව හැටියට තෝරා ගන්න අදහස් කර ගත්තේ මේ භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය පුන් සඳ මඩලක් වගේ බබලෝපු අති විශේෂාරයඋත්තුමන් වහන්සේ නමකගේ පිළිබඳවඒ කතාවතුලින් බොහොම වටින කරුණක් අපේ පින්වතුට දේශනා කරන්න බුද්වාසනය වැඩෙහිටපු විශේෂාරයන් වහන්සේ නමත් මදුරස් සොරයින් ධර්ම දේශනා කරන භික්‍ෂූන් වහන්සේ ලා අතරෙන් අග තැන්පත් ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ බොහෝම මිහිරිහඬින් බන කියනවා උවස තමන් වහන්සේගේ ඒ ධර්මදේශනා කරන්ඩ පුළුවන් හැකියාවෙන් බොහෝ පිරිසකට ධර්මදේශනා කළා. ඒකාලෙ පිවතුනි ගිහි පිරිස පමණක් නෙවෙයි භික්‍ෂූන් වහන්සේලා පවා අතිශ්‍යීමම ප්‍රිය කරා උන්වහන්සේගින් බණහන්න. එනිසා උන්වහන්සේගේ මේ මදුරස්වරයෙන් දේශනා කරන ධර්ම්ම දේශනාවන් පිළිබඳ පැහැදිච්ච ජම්බුදදDPී හිටපු බොහෝ භික්ෂුන් වහන්සේලා ජේතවනාරාමිටවා ඒ එනකොට මේ භිෂුන් වහන්සේලාට මොන ගැහෙනවා සමහර දවස්සලට ඇතුල්වෙන ප්‍රධහන වාහල් කඩළග බොහු කුඩා සාමනීරයෙන් වහන්සෙනවා සාම බොහෝ දෙනෙ ගෙළඟ මිනිමි අඩුපාඩුව තියෙනවා මේ කුඩාලමයින්ට කරදර කර කර විහිලු කරන එක සමහරලට අපි දකිනවනේ එක බොහොම ලාමක පෘතග්ගන ස්භාවයා සමහරලට පොඩි දරුව හම්බුනාම අපේ පොඩි ලවනුවන්ගේ කණෙන් අදිනවක් නහයෙන් අදිනවා ලොකු අයිනවා සමහර වෙලාවලට එහෙම විහිලු කරනවා අපි ඔවුම ගේන්තිය අවුස්සලා සමහර විටික සතුට වෙනවා දෙක ඔුන්ට කරදරයා ද මේන භික්ෂුන් වහන්සේලාගේ සමහර කෙනෙකු කෙලාක් ඔන්නොයි ගතති තිවනා ඉතිකර සාමනයරයෙන් වහන්සේව දැක්කම අර වගේ විහිලු කරනවා කතා කරලා හනවා සාමනේරය සිවරුුවරරිෙන් එහම අදහසක් නෑ නේද මහනුනා කියල සෙල්ලන් එහෙම කරන්න බෑ දගවැඩ කරන්න බෑ කියල සමහර වෙලාවට උන්වහන්සේල්ලා ටොකු වයිනවා කංවලින් අදිනවා නහයෙන් අදිනවා සමහරලට පිටි පස්සසිංල තල්ලු කරනවා අ කුඩා ළමයෙක් වෙනුවෙන් කරන මෙ හැමදේම මේ සාමනේරැන් වහන්සේ වගේ ඉන්න මේ හාමුදුරු වෙනුවෙන් කරනවා සමහරලාවට ඒ හාමුදුරු කොයිතරංගකින් පීඩාවට ලක් කරනවද කියෙල කිවතින් කෙනෙක් යනින්ගමං හරි හිසට පහරක් කරි ගාගෙන යනවලු මෙහෙම විහිළු කරල මේ හාමුදුරු යනවා බුදුරජන් වහන්සේගේ ළඟට ගිහි ලාහනව සාමීන් අපි මේ බොහෝ දුරු බැහැරැකිඳ ලාවී මදුරහඳින් බණ කියන ලකුණටක බද්ධිය හාමුදුරන්ගේ බන ටික්ක හඬ කියලා. ස්වාමිණී කොහිෙද උන්වහන්සේ වැඩඉන්නේ දෙ මන හාමුදුර කවරවත් උන්හස රූපීන් අදුරන්නේ එතු භාගත වහන්සේ කියීනව මහනිනි අර නුඹබල එන කොට එක භික්‍ෂූකට විහිලුකරි අන්න ඒ භික්ෂුව තමයි ලකොන්ට බද්දී කියැනෙකිව. හාදුරුවට උන් හිිතැන් අමතත වුණනා. මහා කම්පාවකට පත්වෙලා මහා සංහකට පත්වෙලා මොහොතක් ප්‍රමාද නොකොර ඒ හාමුදුරුවන්ගළඟට ගිහිල්ලා උන්වහන්සේගේ මේ පා දෙක සිබිමින් වැඳගෙන සමාවිල්ලනවා පාලග දනින් වැටිලා අනේ ස්වාමීණී අප කරපු නොදැනකරපු වරදට අපට අනුකම්පාාවෙන් සමාවදෙන සේක්වා කර සමාවිල්ලවා උන්වහන්සේට එවැනි අපහසුකමක් ලබන්ඩ උන්වහන්සකි ශරීර ප්‍රමාණය හේතුවක් වුණා උු දුන්වහන්සට තිබුණ මේ උසින් අඩු ශරීරය සාමානයට වඩා එකට හේතුවෙච්ච කරමයක් තියෙන පූර්ු ජාතී කරපු එ තමයි පෙරක්තර ආත්ම භාාවයක කාශ්‍යප භාගතුන් වහන්සකි ශාසනී කොටක් දධ හමතුර ඉජිනීරවරක්වෙලයිටිය ගොඩනැගිලි හදන ඉංජිනීරුවරේ කාශව භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පැවැෙන් පස්සෙදී අපේ භාගතුන් වහන්සගේ වගේ උන්වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා විසුරුුණේනෑ අපි භාගතු වහසගේ දාාතුන් වහන්සල විසිරුුණා. ලලාට ධාතුන් වහන්සේ වෙන මක්කු ාතුන් වහන්සේ වෙනම සතර දළදා වහන්සේ ලැ වෙනම අවශේෂ සියලු දාාතුන් වහන්සේලා බෑට මුන් ඇයට කඩලට ප්‍රමාණත විසිරිලා ගියා. වෙෙන් වනාා හැබැයි කාශභ භාගතුන් වහන්සගේ ධාතුන් වහන්සේ හෙම වෙං වුණේ නේ. ඔක්කෝම එකට ඇලිල එක ගන වෙලායි තිබනි. එනිසා කාශප භාගතුන් වහන්සේ වෙනුවෙන් හැදිව එක්ම මහසෑඇයි දාතුන් වහන්සල තැන්පත් කරලා. අන්නේ මහසෑ හදන්න තීරණය කර පෙලාව සද්ධ හවන්තයෝ ඉල්ලි මක්කරා අපි මේ මහසෑය රණින් හදමු අත්තරංවලින් චෛත්‍ය හදමු. ඊළඟට කෙනෙ යෝජනා කරන්නා එන අපි එක යුදුම් හතකට හදමු. යුදුනක් කෙන සැතපුුම් දහයා. තුර යුදුුම් හතකිව සැතපුම් හැත්තෑවා. අති විශාල චෛත්‍යයක් කෙනෙක් කොහොම යෝජනා කරාම තව කෙනෙක් ෙනවා යුදුම් හතක් කියන බරසාර වැඩී අපි ෝක යුදුම් හයකට හදමු තවගෙනෙ කියන පටන්ගත් ඇනෑ යුදුම් හයත් විාල වැඩි අපි ඔක යුදුම් පහට හදමු ඔහොම අඩුකරගෙන යුදුන් දෙකළඟටනකංආවා අන්න ඉවිල්ලාවැර ංිීරුවර ඉඳගෙන කියනවා යුදුුන් දෙකක් කියන්නෙත් විශාල වැඩි අපි ෝක එක යොදුනකට හදමු අන්න ඒක සියල්ලෝම ඒක මත්තිකව අනුමත කළා අපින යොදුනක මහසයක් හදමු කෞදම යෝජනාවගෙන අවේ අපි බුද් සාසන ලකොට බදධ හාමුර. ම සුළු පින්කමක් වශයෙන් කරන්නට උපදෙස් දුන්නා බලන්න පින්වතුනි කොච්චර භයාන කකොසල කරම ඇද කර ගත්ත අපේ සමාජිත්වඔොහොම අදත් පවු්කරගන්නයි ඕන තරන් ඉන්නවා සමහර වෙලාට මහ පින්කන් දැක්කම ඒ පින්කම් අනුමෝ දැන්වෙඳි නේ ඒවට නොයෙක් දොස් කියනවා යි චර ාගතු වහන්සට මල් පෝජ කරන්නේ ඇයි ඔච්චර භාගතුන් වහන්සට පහම්පත්තු කරන්නේ ඇයි ඔච්චර භාගතුන් වහන්සට ආහාර තියන්නේ පොඩ්ඩත්තිව්වත් එකයි එක මලා පෝජ කරත් එකයි මෙහෙම පින්ගතුන හිතනවා මහ පින්කම් කොඩා පින්කම් වශයෙන් සමහර කෙනෙක් සලකණ්ඩ අද කාලේ හුරු වෙලා ඉන්න අපි දකිනවා එක අති භයාන කකුසල කර්මය එහෙම අ කකුසල් සිද්ධ වෙන්නේ බොහෝ දිනි ගොග අතින් පින්වතුනමි ධර්මය නොදන්නාකම නිසා මොකද පින්වතුනී මේ සද්ධාවතියන සද්ධාවන්තයෝ පින්කන් කරන්නේ සංසාරය ගැන හිතලා සද්හවන්තිය හැම වෙලාවකුම පින්කන් කරන්නේ සසර ගැෙන හිතලා. සද්ධවන්තියා ඒ ප්‍රඥාවන්තියා හැමමොහොතකම තමන් රැස්කරගණ්ඩ ධනිය මේ සංසාරයේ භවීන් භවේ භවීම් භවි අරගෙන යනවා ප්‍රඥාවන්තියා මේ ධනය සංසාරයේ භවීම් භවේ භවීන් භවි අරෙන් යනවා හැබයි ඥ දුස්ප්‍රාඥ්ඥයක් කරන්න දාලය යනවා. කොෝුඳ ප්‍රඥාවන්තය මේ ධන අරෙන් යන්නේ. සුමේද තාපසතුමා ඉපදුනී මහ දනවතෙක් වෙලා දීපංකට භාගතුන අන්සක ශසනී. මුතුන් මිත්තන්ගේ පරම්පරාවෙන් තමට ලැබච් ධන ගැන කියනකොට තාත්තගේ මරණින් පසේ ්‍යමාතව රෙේල කියනවා. අපේ ඔය තාත්තල සීියලම මෙ කවරුවත් යනකොට මේ අරගෙනගී නැද දනය නෑසාමිනු කෝමදාලගී එන අඩුම තරමි මමවත් මේ ධනේ ගෙනයන්න පුළුවන්වෙනි විදිර හදාගන්න ඕන. එහෙම හිතලමුකොද කළේ සුමේද තාපසතුමාර සියල්ලුම දේවල්ටික දන්ඳුවන්න ප්‍රඥාවන්තියා මේ පුන්නෙ නිධානයක් කරගන්නේ හැබැයි දුස්රාඥට පින් වතුනී තමන්ට මේ ධනේ රැගෙන යන්න පුළුවන් කියෙන එක නෙවී අඩුමතර්මේ තමන් මැරිලා මතු ජීවිතයක උපදිනව කියන එකවත් පින් වතුර සමහරලාට පිළිගන්නේ. මම ජීවිතය මැරිලා මතු ජීවිතයක උපදිනව කියන කාරණාවත් දුස්ප්‍රාඥයට වැටහින්නේ. තීනිසා හෝ පවට බයකුත් නෑ පිනට කැමැත්තකුත්න්නේ. තමන් කැමත් අක මැතිවෙන එක පැත්තකින්තියන්ට තවකිනෙ පින්කමක් කරනවටවත් පින් ඔතන කැමතිනේ. හැබැයි හෝ පෞකං කරත් දිනං එහෙම හිතනි නේ. පි පින්වුතුම් බලන සමහරලාවට සමහර කෙනෙක් මහ පූජාවක් කළ තව කෙනෙකු අනුමෝ දැන් වෙනව අන්තර්ජාල වලට දානවා. බලනකු පින්වතුන ඒවට දොස් කියන කීදෙනෙ කන්නවාද. සමහරලට මොනවද කියන්නේ. මීතරම්මී ධනයක් මීතරං ආහාරමී බුදුරජාන් වහන්සේට පූජ කරට වඩා කොච්චර වටිනවද නැති බැරි කෙනෙකුට කන්න දුන්න. සමහරට එහෙමයි කියන්නේ නැතිබැරි කෙනකුට කන්න දුන්න නම් කොච්චර වටිනවද කියර තමයි පංහව සමහලට කියන්නේ. පිතුනී අපි පංවතුන් හොයිල බලන්ට භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ පූජාවක් දැක්කම ඔහොම හිතනවේ ඇත්තන්ට කවදාවත් තමන් යාලෝත්ත එක එකට එකතු වෙලා සුරාපානය කරන කොටෝ හිතෙන් න අපි මේ නිර පරාදිිමලුකුදනයක් වියදැන් කනම හපරාදි අපි බඩටත්නය අපේ ඇඟටත්නෑ අපි මේ සල්ලිවලින් නැති බැරිකායට කන්න ටිකක් කරන්දමු එතකොට හිතන්නේ සමහරලාවට හිතන්න කෝදැ භාගතු වහන්සගේ බුද්ධූජාවට බනිි නැත්තෝ. ලක්ෂ ගණන් වියදන් කරනවා තමන්ගේ විවාහමංගල්ලයට දවස් දෙකතුනකට එක සුළුපටනේ තමර ලක්ෂ පනාක්ෂීයක්වෙන්නත් පුළුවන් හැබැ භාගතුනන්සි බුද්දු පූජාව දැක්ක අරමීතනවා නැති බැරි කෙනෙකොට කන්න දුලන හොදයි කෙකොට ඒ තමන්ගේ විවාහමංගලට වියදන්රන කොට කිසි වෙලාවක නැති බැරය මක්වෙන්නේ කියකොට දනය තියෙනවන තමන්ඒ දනයෙන් කොයිතරම් සැපවින්දත්කමක් නෑ නවත් මම අපි පින්ගතට කියලද හදනමේ අඥාන මිනිසුන්ගේ සමහර තරක කොයිතරම් නම් අඥඥානද කියන එකයි ඇයිහෙම හිතිෙන්නේ නැතිබැරි මිනිසු පිළිබඳ ඔයි තරම් අනුකම්පාව තියෙනවනං තමන් පාටියත් දානොකොට රි සත් එක තුළලා සුරාපානය කරනකොට සමහරලාවට තමන් විවාහ මංගලය ගන්නකොට ඒනම් ඔය තර අනුකම්පාවක් මේ කන්න නඇති මිනිස්ස පිළිබඳව තිෙනවනම් ඔයිටි කරනකොටත් තො ගඇත්වෙන ල නොඒක හිම ඇතිවෙන් නෑ ඒනම් ඔවුන්ට තියෙනෙ මේ නතිබැරියට කණ්ඩ දෙන්න ඕන කියනෙ එකක් එකක් නෙමී ඒ තමයි පින්වතුන මේ සසර ඇතිබෙන භයානක බව මොකද හේතුව ධරමයෙන් නොදන්නාකම නිසා ඔවුන් අන්දය වෙලා. එකගෙන බුදුරජන් වහන් දේශනා කරේ දීගෝ බාලානන් සංසාරන් සද්ධම්මං අවි්‍යානතන් කියලා. ධර්මය නොදන්න බාලයාගේ සංසාරයේ දිගයි. බුද්ධ ශාසනයක් පින්වතුන පහළ වෙනවා කෙල කියන්නේ. ප්‍රඥාවන්තයන්ගේ සුගතිය මඟ විවර වෙනවා දුස්ප්‍රාඥියන්ගේ දුගතිය මඟ විවර වෙනවා. හොඳ මුදාහරණ නීමම ලකොන්ට බදධිය හ. ලකුන්ටක බද්‍ය හාමුදුරුව කැනෙමි සාමානක නිෙදද ලකුණන්ටක බද්ධිය හාමුදුරුව කියල කියන්නේ පින්වතුනී කල්ප ලක්ෂයක් පාරමිතාපොරු පොමහවුත්තමිමසුළු පටු කෙනෙක් නෙවී කල්ප ගනම් පාරමිතා පුරාගෙනැඇවිල්ලා. උන්වහන්සේ කොයි තරම් පින්කර ගත්තද. කොයිතරම් බනැහුවද බුද්ධ ශාසනවල කොයි තරම් බනහල තියනවද. මනුෂ්‍ය බහවල විතරක් නමි තිරිසන්න ආත්ම බහවල දදිත් පින්ගතුි පින්කරගත්තු කෙනෙක් ලකුන්ට බද්‍යිය හමුදුරු කියන්නේ. අබසානෙන් හලන නමේ තිරිසන්න පින්කරන? ො උන්සේතිරිසන් හෝල ඉපොදුුණත් පංකර ගෙන තියෙනවා ඔය විපසේ භාගතුන් වහසකි කාලේ ලකොන්ටක බදධ්‍ය හාමුදුරු කෙව්ලෙක් චිත්‍රපත්තර කියලා. මේ හිමාලෙ තියෙනවා කේමකල අම්ඹවනය ඔය අම්භවනින් හැමදාම් අම්ඹ ගෙඩියක් කඩාගෙන ළමහිට ගිහිල දෙනවා මී පෙන වගේ රසයි අම්ඹගෙරී දවසක් කෙනකොට කෙවුල දකෙනවා පාරදිගේ මහා චද්දන් ත අහස්තිරාජයෙක් වගේ ෂඩ්වර්ණ රස්්මි මාලා බබලවාගෙන විපස්ස භාගතුන් වහන්සේ මහ පිරිසක් එක වැඩම කරනවා. ඔහුටමිනි මිහිමීතෙනවා. මට නොෙක් දවසල බාගතු වහන්සේ මෙ මුොමනග හෙල තියෙන හැබයි කිසි දසක මගේ අති දෙන්නේ මක් තිබලන. හර දස මගේ ඇති දෙන්න යමක් තිබනට මට දවස භාගතුතරන් සවා. අද දෙන්න දේකුත් තියෙනවා දෙන්න භාගතු වහන්සසි කවැඩට ඉනවා. මංමී අඹගෙඩිය භාග්‍යතුන් වහන්සේට පෝජ කරනවා කියලා පෙගතුරි භාග්‍යතුරන්සිට පෝජ කර. භාග්‍යතුරන් සේත්තනම තියාාගෙන අභගෙඩිය වෙවැළඳවා. බලන්න එහෙම පින්කර ගතුගෙනෙ ලකොට ගද්‍ය හාමුදුර කියෙනන සංසර බොහෝම ප්‍රනීත දේවල් දන්දුරන්නේ ප්‍රනීත දේවල් දන්ඳරන නිසා තමයි උන්වහන්සට මේ මදුරස්සරයෙන් බණ කියනබ මේ පුන්නේ විපාකෙල් ලැබුණ.මිහිරි හඬක් ලැබුණේ මිහිරි දේවල් දන්ඳුරු නිසා ප්‍රනීත දේවල් දන්දුුරු නිසා. නමුත් එහෙම පින්කරගෙන යයාපෝ ලකොටක බදධ්‍ය හාමුදුරෝ බලනමි කාශ්‍යප භාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී කාශභාගතු වහන්සේ ශාසනය කරගත්ව අක්කුසර කර්මය මොක දෙකට හේතුව මට හිතන දෙයක් මමේ කියන්නේ මට හිතනවා ඒ ජීවිතය උන්වහන්සේ හරිට බණහන්න ත්ම කියලා. සසර කොයි තරම් බණයහවුවත් වැඩක් නෑ ඒ බුද්ධහසනය තුළ බණහන්න ඇත්තා සසරි කොයිතර බනෙහෝත දක්නේ හැම බුද්ධ සාාසනකම බණහන්නුවන් අන්න ඔය නිසා තමයි නැඟ අපි හිතන්නකෝමීබුද් බුදුරජන් වහන්සේගේ සාසනේ බනහල හල ධර්මී ගෙනගෙන පින්කරාට මෛතරි බුදුරජන් වහන්සේ සාසනෙ බනෑහුවේ නැතිවුණුොත් හිතන්ඩෙපා මේී විදිරිර අපි කිවිජීවත්තය කියලා හැම බුද්ධ සාසනනිකු බණහණ්ඩෝ දෝට තමයි ධර්මාබෝධී ලැබෙන්නේ. අන්නුවයි නිසා තමයි පින්හතුන අපි පින්කංකරකර විශේෂ ප්‍රාර්ථනාවක් කරන්නේ. මී මොහොතහිපටන් නිවන්දක්නා මොහොතු දක්වා සැම කල්ලි සම්මාධිට්ටික වන්නේෙන් වාකල ප්‍රාර්ථනා කරයානයානය නිසයි. හැමදි සේම පින්කංකරකර අපි ප්‍රාර්ථනා කරනවා භාගයුතුන් වහන්සකින් නිර්මල පරිාප්ති ධර්මය, අසන්නෙම්වා, දරන්නෙම්වා, වචිනින් පුරුතු පුහුණු කරන්නෙම්වා අරතපිරික්සන්නම්වා නුවනින් විනිවිධ දකින්නෙම්වා නිවැරදිව අන්න්‍යන්ට දේශනා කරන්නෙම්වා කියලා හැම්ම වෙලාවකම පින්කර කරවි ප්‍රාර්ථනා කරන්නඔේ කාරණාව නිසා. මොකදමිතරම් මහ උත්තමයන්ටත් සංසාරයේ වැරදුනානං. අපට වරදෙන වැරදීම ගෙන අමුදරයෙන් කතා කරන දෙයක්නේ. ඇම බනාා අහනව කියන එක විශේෂ කාරණාව. ද මේ විදිර අකුසල කරමය කරගත්තුනනි සාතම උන්හන්සේගේර ශරීර උසින් අඩුන ඇබේ මට හිතෙනවා සාමන්‍යෙන් අපිත්වයේ අපේ සමාජෙද්දකිෙන වසිං අඩු මිනිස්සු. හැබයි බැලූ බැලමට අපට ඔවුන්ව ලදුරයුක් වගේ පන්නේෙන් සිංගොඩා කඩු මනිසු දැක් අපට උව මේ ළමෙක් වගේ පේෙන් නැමොකද අපට පේන ඔවු බොහොම වයසයි ඔවු උසිං අඩුයි කියලා මට හිතන දෙයක් තමයි ලකොන්ටක බදධය මහරහතන් වහන්සේ උසින් අඩු ශරීරයක් වුණාට උන්හන්සරි තාම ප්‍රසන්න කයත්තයෙන් නැති. මුරුදු ශරීරයඇත්තියෙන් නඇතිේ ඒකනෙ ළමීක් වගේ පීන්නේ ුසිං අඩුවුනයට කරමය නිසා හැබැ උන්වහන්සේට බොහොම මුුදු මුුදු ශරීර ඇතිය නැතති හැබැයි පෙන්වතුරි උන්වහන්සේට අරවිදියට භික්‍ෂුන්වහන්සේලාගෙන් හිංසාවට පීඩාවට ලක්වෙන්න උනේ නං අතීත ජීවිතයක වෙන කර්මයක් කරලා ඒ තම එක්තරාත්ම භාවයක සීල කියලා රජ කෙනෙක් හිටියා මෙ රජතුමා විනෝධංශයක් කැටියට කළා වැඩි හිටියන්ට හිංසා කරනවා විහිලු කරනවා සමහරලාවට වැඩි හිටිය දැකොස් පිටු පසංගල තල්ලු කරනවා ඒම නැත්තන් හිසට පහරක් ගහගෙන යනවා මෙ රජුහ රජතුමා ගඇතේ නිතර දණ්ඩක් තියෙනවා සහරලාට වැඩිහිටිය යනවදක්කොල් පිටිපසිංගිල්ල එකක කකුල් දෙකාසිින්දධානවා වැටින්නේ එදම් පයදානවා වැටින්න පරටේ ප්‍රධාන පුරුවසිය මේක කරනකොට රට වැසියොත් ඕක නිකම්ම පුරුදුනා. මුල්ලු රට මෙකට පව් කරගත්තා එනිසා කවරත් දෙවලු විපපුදුන්නේ දවසත් ශක්‍ර දෙවිය බල කොට දෙ වෙන දවගේ තෞතිසාී දෙවුරු පහල වෙන හරි අඩුයි. තුමකදදිගල හොල් බලකොට අදහරමික රටේ කරටපාලනය කරන්නේ ශක්‍ර දෙව ඔහට හොඳ පාඩමක් වු ගන්න ඕන කියලා මාතලෙ දිවී පුත්‍රයත් කතා කරගෙන මනුෂ්‍ය ලෝකෙටාව වයසක කෙනෙකු වේශයක් මවාගෙන. එමින් ගමන් ශක්‍ර දෙවෝර අපපෙන් ගොතු දැක ඇතුව කිවල උද න මුහන්කිෙල කොටස. අන්නේ එවැනි කොටස්ටිකක් හට්ටියකට දාගෙන ශක්‍රදිවෝ දැම්මේ රතෙන් එන්නේ. එමෙන ගමන් රජු ගමන් කරන මාර්ගයේ ඉදිරිියෙන් ශක්‍රදිවියෝ ගමන් කරනවා ශක්‍රදදිවියෝ ගමන් කරනවා කියල පේනි රයිතුමාට විතර හැබැ පේන්නේ මහල්ලෙක් ගමං කරනවකි. සයිතුමමාකෑ ගන අල්ලපියෝේ මහල් අල්ල පියෝ මහල්ල කර කෑ ගහනකොට ශක්‍රදිවය තමන්ග රති ආපසට හරෝගෙන. රජු ගමන් කර රතේ ඉදිරියට ගමන් කරනවා ලංවෙන කොටම රජුගෙ රතියට වඩා ශක්ක්‍රදේවියන්ගේ රතිය උඩින් ගමන් කරනවා යමින් ගමන් අර හට්ටිය ්‍රයිතුමා ගැකට හරනවා. රයිතුමන් රතියෙන් අතර කරාම. ශක්‍රදිවිය තමන්ගේ වජරායුදය ඔහුගේ හිසට තියල කියනවා. ආයෙමත් කවදර දසක වැඩි හිතයකොට කරදෙ කල තිබුණු. මේෙන්නු බිහි සහත් කඩකට පැල්නකං ගනවකිවා අන්න ඒ අකුසල කරමේ නිසා තමයි ලකොන්ටක බද්ධ හාමුදුරුව මේ ජීවිතය මේ විපාකේ විින්දිී බොහොම බයානක කිලෙස් ධර්මයක් න පින්වතුන එක බලන්න පෙන්වතුනී මේකත් බොහොම බයාන කකුසල කරමයක් ැ සාමාන්‍යයෙන් අපිත්වයි දකිනවා අපේ සමාජයේ සමර සමහර වෙලාවටමි අනිත්තයට කරදරයක් වන්න ලෙස සමහරලාට ජීවත්වන අපි දකිනවා සමරටඔගේ අරමුණ තව කෙනෙවුට කරදරයක් කරන එක නෙවී නමුත් ඕන්ගේ හැසිරීම් සමහරලාවට සමහර කෙනෙකොට හිංසාවා කරදරයා හොඳ උදාහරණය තමයි බලනකු සමහරය තමන්ගේ ගෙවල්ල තියෙන කුණු ටික එකතු කරලා සමහරලාට ගිහල කොහ හරි තැනකට දානවා සමහරලාටේ දාන්නේ තවත් කෙනකොගි ගෙක් ලඟට වෙන්න පුළුවන් එද පාරක වෙන්න පුළුවන් ො පාර කොනක වෙන්න පුළුවන් අපි පාරදුට මේක දකිනවනේ මිනිස්ස කොයිචරං අවිඤ්ඥානිික දෙ කියලා කියනවනම් සමහරලට අපි දකිනවා. දැන්වීම් දාලා තියන මේ තැන්වල කුණු දන්නපා කියලා සමහරට ඒ තැන්වොලටම ගෙල කුණු දානවා. නත්මට බෙදර කියන්න ඕනකම තිබෙන්නේ.ඒ තවත් කෙනෙකොට හිංසාවා. කද තමන්ට තමන්ගේ ගෙදර තියෙන කුණුටික අප්‍රසන්ඩය නිසායෝක තමමා ඉෙදරි ඉවත් කරන්නේ? ග ෙදර ය වටිදයක් නම් කොයිලක තිවත් කරන්නේන එක තමන්ට කරදරයක් එනි සයිවත් කරනවා එද මට හිතෙනවා දැ ඒ කුණුටික ගිහිල තවතැනකට දානකොට එක තවත් කලෙකුට කරදරයා එකලකු අහුසල කරමයා සමහරයගේ ඒ හැසිරීම් තවත් කෙනකොට හිංසාවක් ඒ ලොකු අකුසල කර්මය අපි සමාජය ඕන තරම් ඔවාගේ දේවල් දැකිනවා සමහර වෙලාවට කෙනෙක් පයින් ගමන් කරත් වාහනක ගමන් කරත් වාහනැක් පැදෙව්වත් වාහනැගල නතර කරත් සමහරලාට පින්වතුළි තවත් කෙනනුට හිංසාවක් වෙන විදිර තමයි ඒ කටයුතු කරන්නේ මට හිතෙන දෙයක් තමයි මේක අපි දකිනව සමාජයේ සමහරය ජීවත්තෙන තැන්වල හරියට කරදරවලට මුහුණ දෙනවා. තමන් ජීවත්තන තැන්වල වාසේක කරන තැන්වල නොේ කරදරවලට මහුණ දෙනවා. සමහරලාට සතුන්ගෙන් වෙන්න පුළුව. එක වඳුලු පයිනවා එම නැත්තං කුඩා සතුන්ගෙන් කරදර ගහක කොලක තියෙන දෙයක් බේරගන්න බෑ දේනැ ිட்டுවෙලඳ வந்தරලවනවා එමනතං අරවගේ විනාසවෙච දේවල් ලයිං කරනවා ඒමනැත්තං කෘමීන්ගෙන් කරදර මී අගෙන් කරදර මනත වටන්න බාහිර මිනිසුගෙන් කරදර මනතම් පොඩි වැසක් වැසත් වටේතින කෝම කුටටික හෝදගෙනඉන්න තමන්ගේ වත්තට පොඩි වැැස්සක් වැසද්ගවල් තෙමෙනවා බිත්ති කඩං වැටෙනවා පස් කඳු කඩං වැටිෙනවා හතුරන්ග කරදර මට මේ හිතන දෙයක් ම මේ කියන්නේ මට හිතනවා ජීවත්වන තැන්වල මිනිසුන්ට ඔය වගේ කරදර එනව ඇත්තේ අර ජීවත්වෙලා ඉන්න නොයෙක්නු එකක් ජීවිතවල අර තවත් කෙනෙකොට කරදරයක්වෙෙන් ලෙස ජීවත්තය චයට වෙන්නති කියලා නිකපිටත් බලපාන කර්මය මකද හවත් කනෙකොට හිංසාවක් කරගෙන ජීවත්තන කෙනට මේ සභාවදහමෙන් අනුග්‍රහයයක් ලැබණි නෑ. තුොද ලැබෙන ඉඩක් නෑ කෙනාට. සභාාවදහමෙන් ඒකෙනට අනුග්‍රහයක් ලැබෙන්නේ. තුරේමනන් සභාාවදහමෙන් නොයේ කරදරවලට මුහුණ පාන වෙන්නේ අ අතීත ජීවිතවල කර පෙහෙම අකුසල කරමනිසා. නමුත් හිතන්නකෝ ව කෙනෙකොට පහසුවක් වෙන විදියට තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්නන් ඒක කොයි තරම් පුුණ්්‍ය කර්ම ඇදදිගලි හිතන්න තව කෙනෙකොට පීඩාවක් නොවෙන විදියට තව කෙනෙකොට කරදරයක් නොවෙන විදියට තව කෙනකොට හිංසාාවක් නොවෙන විදිට ජීවත්වෙන පුළුවන්නම් ඒක කොයි තරම් පුන්නෙ කරමඇද්දිකළි හිතන්නකෝ එක මහාපුුණන්න්‍ය කරමය මතකයි දවසක්මගේ ආචාරතුමකිපු විශේෂ කාරණාව එතුම බොහොම් ප්‍රඥාවන්තයි බොහෝ සා සාචාර ගෝජරති දවසක තුම කියන මයි කළ වැසකිලි කैසිකිලි කරන්න ගියාම තවත් කෙනකුට කරදරයක් නොවනි විදිට පිරිසුදු කළ ඉතිරි ගෙනම කියන තමන්ගේ ගෙදර හෝ පුොදු තැනක හෝ වෙනත් කෙනක ෙදරක හෝ කියන්න ඕනු විශේෂ කාරණාවරණයක් සයි ම උදාහරණය ගත්ත ලංකා සමාජි මේක හරි දුරුවල නිසා එතුම ම ක කිව්වා දැ වැසිකිලි ඇසිකිලි කරන්න ගියාම අදකාල ගොඩා කළවට පාවිච්චි කරන කොම්ඩ තිය සම්පූර්ණ වහපුපියයනක් තියන වෙනම අඩක් විවෘතක කරපුපියයනක් වෙනම තියෙනවා අඩක් විරෘ්ත කරපු කොටස තමයි අපි ශරීරකෘතය කරන්න පාවිච්චි කරන්නේ ඒ මත තම වාඩිවෙන්න එතකොට තමන්ගේ සම තමන්ගේ සමී රෝම අර කොටස ගෑ වෙලා තවත් එන කෙනෙකොට එක විසබීජ වෙන්න පොළුවන් එක අප්‍රසන්න වෙන්න පොළුව එතුම මයිකලකි හොඳින් පිරිසුදු කරනවා වතුරල්ලා පේපසවිීට් එකක් කරගෙන් හොඳට තුල්ලා එක කොටස හොන්දීින් පිරිසුදු කරලා එක උඩු පැත්තට හරවල තම එලියවෙෙන කියලා එකතුමින් තමයි මගේ කරණාවත් දැන ගත්ති එකකොටස උඩ පැත්තර හරවල ලියටන ඇයි ඊළඟ ට එෙන කෙනාට අරග තෙතමනයක් හැතුව වේලිලා තියනකොට ප්‍රියමනාපව පාවිච්චි කරන්න පුළුව එක පොඩිදියක් වෙන්න පුළුවවා නමුත් මටහිතන මහපුුණ්‍ය කරමයක් කියලා තවත් කෙනෙකුට යහපතාක්නයකින් සැලසන්නේ? හිතන්නක වූ වගේ පුංචි දෙයක් තමන්ගේ ජීවිතය තුළු පුරුදු පහුණු කරගත්තොත් මේ සභාාවදහම කොහොමට ඒකෙනට ආශිුවාදය කරයිද. තමන් අකමතින යම් කිසි දේකට හිතන්ඩ අනෙත් අඇත් දේකට කැමදිනේ. තමන්ගේ වත්තට තමන්ගේ ගෙදරට තමන්ගේ අවට කට යමක් වෙනවා කමැති න නම් අනිත් කෙනෙකුටත් තේකට කැම තක්න කමති හිතල බලන්ද මෙහම දේවල් ජීවිත පුරතු කහුණු කරගතොත් ඒ අයට සබහවදහම කොහොම ටාශිරවාද කරයිද අපේ මගමානවක එහම පින් කරගත්තු කෙනෙක්න ශකර දවේ දැ දිවිලුවකන්න මනුසුලෝකඉන්න කාලේ මගමානව කියවෙලා එතුම දවසක් එක තැනක් පිරිසුදු කරනවා වාඩිවෙන්න පිරිසුදු කරන පවිච්චි කරපු බඩු ටික තියලෙන ගොට තවගෙනෙක් වෙලවෙතන වාඩි වෙලා අද කාල වගෙනම් ඒ ඇතික කරණ්ඩුවනිගෙන කරන්නේ ඔතර ම තමය සුද්ද කර ගත්ති කියලා අපි සමාජයේ වගේ වන කොච්චිර දුරුවලද කියෙල කිවොත් සමහරලාට අවුරුදු ගණන් සිිල්ගන්නකොට සිල්ගන්න තැනත් අයිතිකරගන්නවා. ගුණ ධරම නැතිමිනිසුන්ට සභාව දහ මනුග්‍රහ කරන්නේ. ඉරස්තවත සුද්දකරත තැනත් කෙනෙවල වාඩි වෙලා තවතැ සුද්දරන තනත් කෙනෙක් කාල් ල ඒ ක්ක. කොම සුද් කලිවර කරා දැඟ මේකට සකට පත් එච්ච මගමානවකයා නැවතුනේනේ තව තවතැෙන් සුද්ධ කරා ඇලවල් සුද්දකරා පාරවල් සුද්ද කරා මංමාවත් හැදවා ලිං කැබ්වා ඕකට එකතුන තවති ස්තුන් දෙනින් තැති සතරක කණ්ඩායම ඔතිස් සතර දෙනැත් එක පිවතුන විශාල පින්කං ගොඩක් කලා ඇල දොළවල් හදනම මංමාව හැදුවන ලිං කැපුවා වනන්තර හැදවා මෙ මිනිස්සුන්ට පහසුකන්නේ සැලැසුන් අන්න ඒ පිරිස මැරිලා ගිහිල්ලෙ පුදුණේ තෞදිසාාවී. මගමානවක ඇතමයි ශක්‍රදිවියෝනි අර තිස්තු දෙ තයි තිස්තුන් දෙනෙක් රජදරෝනි ශක්‍රදවියන්ගේ වටේ ඉන්න ප්‍රධාන රජදරෝ තිස්තුන් දෙනෙක් කඉන්නවා ඒ නිසා තමයි ඔයි දිවි ෝකටටත් අපි තාවතින්ස ගිල්ල කියන්නේ. තාවතින්ස කියන්නේ තිස්තුන් දෙනෙ රජදරෝ රජගම් කරන නිසා. තවදිසාාව කියන්නේකයි? දෙ බලන්න පිංහදුී දැන්. ඒ මනුෂ්‍ය ලෝක කරපු අති උත්සාස් පිංකවක්න එක. ඒනම් පිංහදුන තවත් කෙනෙකොට යහපතක් වෙන විදර ජීවත්වෙන මනං ඒ කෙනාට සභාව දහමත්තා ශිරවාදය කරනවා හැබයි තවත් කෙනෙකොට කරදරයක් වෙන ලෙස හිංසාවක් ව ලෙස පීඩාවක් වෙන ලෙසන ජීවත්වෙෙන්නේ එ අඩස භා දහම අතාශිරුවා දෙකරන්නේ. එස තමන් ජීවත්තන හැම මොහොතකම තමන්ගේ කායක හැසිරීමකින්වත් තමන්ගේ වචනයකින්වත් තමන්ගේ සිතුවිල්ලකින්වත් තවත් කෙනෙකොට හිංසාවක් පීඩාවක් වෙන ලෙස ඒ හැසිරීම හදා ගණ්ඩිපහ. ොම උසාස ෙසරීමක් හදාගන්න උසා සාචාර් ගෝචර තමන්ගේ ජීවිතය තුළු දියුණු කරන්න තමන්ගේ සතුටක් වෙනුවෙන් තවත් කෙනෙකුට සතුටක් විනාශ කරන්නිපා තවත් කෙනෙකුට එක කරදරයක් හිංසාවක් කරඩිපා හැම මොහොතකම මේ අන්්‍යියන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ හැසිරීම් රටාව හදාගණ්ඩ එසේ මේ ගුණධර්මය තම තමන්ගේ ජීවිත තුළු දියුණු කර ගණ්ඩ මේ උතුම් ධර්මානු ශාසනාව පිංහත් හැමකිනාගම ජීවිතවලට උපකාරවේවාගෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා. ඔොඳ එමන අධදවසීමේ උතුම සද්ධර්ම දේශනාව මේ විද්‍යයට මුළු මහත් ලෝකයා කෙරෙම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට අද ගම්පහා නාරංවල මිගුන්රතන සදහම් සෙවනෙහි බෞද්ධ්‍යා නාලිකාවෙහි මේ ශාකා පරිශ්‍රී ඉඳගෙන අප පින් උතු මේ උතුම් සද්ධර්ම දේශනා පවත්තන්ට එදුණා. එවන මේ රැස්කරගත්තු සීලො පින්ං දායකත්යේ දරු පින් උතුන්ට පයන ෝදන් කරනවා හැලුම් මහර දෙල්ගොඩ පදිංචි එමම්MPී මුදන්නායක මහත්මා ඇතුළු පෞලේපින්ං අන්ත පිරිසයි දේශනාවේ දායකත්ය දරන්නේ. බලාපොරොත්තු වෙනවා තමන්න්නම මියපරලෝගීියපපු ඥාතති මිත්‍රාධීන් හැමදිනාටමත් පि අනුමෝදන් කරන්නට ඒ හැම දෙනාගේම සසරගමන සෝපත් කරගන්නට මේ පින් අනමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා එවගේම ජීවර්ත සිටින තමන් හැම දෙනාටම මේ උදාරපින නිදුක් නිරෝගී සෝපත්භාවේ පිණිසනුමෝදන් කරනවා එවගේම චතුරාර සත්‍යාවබෝධී පිණසම මේ පින්න පාරමී ධර්මයක්ම වේවා කියලා මේ බිලාවේදී පिං අනමෝදන් කරනවා ඒවගේම විශේෂයෙන්ම තරම කරෝගී තත්ත්යෙන් පසුවන RM බිසූමැනිිකි ආදරණී මැනියන්ටත් මෙ වෙලා ව්‍යශිරවාදය කරනවා එම අවතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානස්සික සුවපත් භාාවය ලැබීබා එමෑනියන්ටත් මේ උතුම්ම ධර්මදානමී අතිවදාාරපින තමන්ගේ ජීවිතයට අනුමෝදං වේවා කියලා එවෙලාවේ පින් අනමෝදන් කරනවා ගේ අධ්‍යාපන ලබන දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙනයන් අවශ ශක්තිය දහිර ප්‍රඥාව පහලවේවා නිදුක් නිරෝගී සෝපත්භාාවේ ලැබේවා කියල සෙත් ප්‍රාර්ථනා කරනවා අවසානේදී පිංහත් හැම දෙනාටමන් මේ සියු පින් අඩුවක් නැතු අනුමෝදන් වේවා මේ ජීවිතේ පවතිනසිරු යහපත් බලාපොරෘත්තු ප්‍රාර්ථනා සියල්ලක් මිෂ්ට සිද්ධ වේවා පූරු ජාතිවල කරගතුයම් මකුසල කරමේකින් හෝ මේ ජීවිතේතුල යම්රදරයක් බාදකයක් දුක්දුන්නසක් ඇතිවෙනට ඇත්තැං ඇතිවී ඇත් නං ඒ සියලෝ රෝගා බාදයේ සියලු කරදර බාදක ඒ පූරව ජාතිවල කර පකුසල කරමයෝ මේ මහා කුසල කරමේ ආනු බාාවෙන් යටවෙලා හැමකිනාටමි තාම පහසුවෙන් ජීවත් වන්නට ශක්තිය දහිරිය ලැබේවා අවසානයේදිය ඔබ අප හැම දෙනාටමත් කෙටිමකාල්ලයකින් පහසුම ආකාරෙන් සුකසාගත ප්‍රතිපදාවං උතුම් චතුරාරි සත්‍යධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංසධර්මය පාරමිතාවක්මවේවායි සාධෝසාධ සාධෝ කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා Puഞන් தങనుമෝதிවා ചරරකන්තුु සම්මා සම්බුද්ධ සාසන ചරන්රකන්තු සම්මා සම්බුද්ධ දේசන சிරන්රකන්තුु සම්මා සම්බුද්ධ සාාවක